දැන් ඉජාදීස් බුල්ලා මහත්මයාට අද අධිකරණයේ අප ලබා දීලා තිබෙනවා. එතකොට අපි දැක්කා විශේෂයෙන්ම මේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මේ එදා හිටපු මේ ආණ්ඩුවේ හිටපු නායකයෝ එදා විපක්ෂයේ ඉඳගෙන මේගොල්ලෝ මේ රටේ ජනතාවට විශාල භීතියක් මැව්වා. ඒ භීතිය තමයි මේගොල්ලෝ විශාල සැකයක් මේ රටේ ඇති කරා, මුස්ලිම් විරෝධයක් මේ රටේ ඇති කරා. ඒ වගේම මේගොල්ලෝ පෙන්නුවා යහපාලන ආණ්ඩුවේ හිටපු ඒ ඇමතිවරු තමයි මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ කරන්න පිටිපස්සෙන් හිටියේ කියලා එදා මේ රටේ හිටපු බෞතර ජනතාව අතර විශාල මතයක් ගොඩනැගුවා. ක්‍රිස්තියානි ජනතාව අතර, මුස්ලිම් ජනතාවයි ක්‍රිස්තියානි ජනතාව අතරයි සැකය ඇති කරන දේවල් ගිල කිව්වා. කාඩිනල් තුමාට ගිහිල්ලා බොරු කිව්වා. කාඩිනල් තුමාවත් ගිහිල්ලා අංගන්න උත්සාහ කළා. ඊළඟට සම්පූර්ණයෙන්ම මේ රටේ හිට සමස්ත ජනතාවටම තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් දවස ගානේ බොරු මේගොල්ලෝ නිෂ්පාදනය කරා, නිර්මාණය කරා. එතකොට කිව්වා මේකේ මේ බදුරු දීන් ඉන්නවා මේකේ පිටිපස්සේ සාලි ඉන්නවා, මේකේ පිටිපස්සේ ඉජාද් ඉස්බුල්ලා ඉන්නවා කියලා විශාල චිත්‍රයක් ඒ ඔවුන් ගැන මේ සමාජය තුළ මේගොල්ලෝ ඇති කරා. දැන් ආණ්ඩු බලයක් මේගොල්ලෝ ලබා ගත්තා මේ බෝම්බයත් එක්ක. දැන් ආණ්ඩු බලය අරගෙන මේගොල්ලෝ ආපු ගම මේ ඔක්කොමලා වත්තරංගුවට ගත්තා. දැන් අත්අඩංගුවට අරන් දැන් මොකද්ද දැන් මේ වෙනා තියෙන්නේ? දැන් අධිකරණයෙන් අප ලබා දෙනවා. එතකොට දැන් අධිකරණයට තේරිලා තියෙනවානේ මේගොල්ලෝ ගෙනාපු කතා, මේගොල්ලෝ ගොතපු කතා, මේගොල්ලෝ කියපු දේවල් එකක්වත් අධිකරණයේ ඉදිරියට වෙනකොට ඔප්පු කරගන්න බැරි වෙලා තිබෙනවා. එතකොට මේගොල්ලෝ කියන දේවල් හැම එකක්ම අද මුසාවක් බවට, බොරුවක් බවට අද පරිවර්තනය වෙලා තිබෙනවා. එහෙනම් මතක තියාගන්න පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව අද මේ එලිදක්වපු ජනාධිපති කොමිෂන් වාර්තාව කියවලා තියෙන්නේ දප්පුලද ලිවේරා මහත්මයා, හිටපු නීතිපතිතුමා. එතුමා පැහැදිලිව කිව්වා මේක කුමන්ත්‍රණයක් කියලා කිව්වා. එතකොට ඒ පොත් එකක්වත් පාර්ලිමේන්තුවේ අපිට ලබා දුන්නේ නැහැ. අපිට ලබා දුන්නේ සාරාංශය විතරයි. අපි හැමදාම කියනවා ඒ පොත්වල තියෙන මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ පොත් ටික අපිට කියවන්න දෙන්නේ නැහැ. අඩුම ගානේ කාඩිනල් තුමාටවත් ඒ පොත් ටික දුන්නේ නැහැ. ඒකත් නැවතුවා ආණ්ඩුව. කාඩිනල් තුමාගේ අතට යන එකත් පොත් ටික නැවතුවා. එහෙනම් ඇයි මේ පොත් ටික හංගගෙන ඉන්නේ? අපි ආන්නේ ඒකයි. පොත් හංගගෙන ඉන්නේ ඇයි? මේව එළියට දාන්න පුළුවන්. හංගගෙන ඉන්නේ අර දප්පුරද ලිවේරා මැතිතුමා කිව්වා වගේ යම් කිසි ආකාරයේ කුමන්ත්‍රණයක් මේකේ පිටිපස්සේ තියෙනවා. මේ කුමන්ත්‍රණකාරයෝ කවුද? අපි හැමදාම අහන දේ තමයි සාරකෝ. සාරව අල්ලන්නකෝ. දැන් සාරා ඉන්දියාවේ ඉන්නවයි කියලා කියනවා. ඇයි උසාවියෙන් සාරා අල්ලන්න මේ වරන්තුවක් ගන්නෙ නැත්තේ? ඇයි ජාත්‍යන්තර පොලිසියට දන්නන්නේ නැත්තේ සාරව අල්ලලා දෙන්න කියලා? ජාත්‍යන්තර පොලිසියට දන්නන්නේ නැත්තේ? ඇයි ඉන්දියාවෙන් සාරව ඉල්ලන්නේ නැත්තේ? දැන් ජීවල් පිරිස් මැතුමා ඉන්දියරා ඉන්දියාවේ ගියා, මෝඩිය හම්බෙනවා. ඊළඟට මෝඩිගේ ඉන්නවා ආරක්ෂක උපදේශක කෙනෙක්, අර අජිත් එයාගේ නම ඇවිල්ලා මේ අජිත් දිවාරා කියලා. එයාවත් එයාව හම්බෙනවා. එයා තමයි මෝඩිගේ ආරක්ෂක උපදේශකතුමා. ඉතින් එතුමන්ලාවගෙන් ඉල්ලන්නකෝ සාරද ලබා දෙන්න කියලා. අද වෙනකම් මේ ආණ්ඩුව ඉන්දියාවෙන් සාරා ඉල්ලලා නැහැ. අපි දන්නේ නැහැ ඇයි සාරා ඉල්ලන්නේ නැත්තේ. ඇයිද ඉල්ලන්නේ නැත්තේ? සාරා ඉල්ලන්නකෝ. සාරාට විරුද්ධව වරන්තුවක් ගන්න පුළුවන් නම් මේ දැන් මේ උසාවි සාරා තමයි දැනට දීවත් වෙලා ඉන්න සාරාන්ගේ කණ්ඩායමේ හිටපු එකම එක්කෙනා. ඒ සියලු දේවල් දන්න එක්කෙනා. සහරාන්ට උදව් කරේ කවුද? සහරාන්ට මුදල් දුන්නේ කවුද? සහරාන්ට පුපුරන දව්වේ දුන්නේ කවුද? සහරාන්ට මේක පුපුරවන්න කියලා දුන්නේ කවුද? ඒ සියලු දේවල් දන්නේ සාරා. එහෙමනම් සාරා අල්ලගත්තොත් මේකේ සියලු සුළමුළු හොයාගන්න පුළුවන්, මේකේ මහමුළු කරුවත් හොයාගන්න පුළුවන්. නමුත් අපිට පේන්න තියෙන දේ තමයි සාරා අල්ලගන්න ආණ්ඩුව අදිමදි කරනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ හින්ද තමයි දැන් නොයෙකුත් චෝදනාවල් ආණ්ඩුවේ පැත්තට ඇඟිල්ල දික් වෙලා තියෙන්නේ. අපි දැක්කනේ දැන් ඊයේ පෙරේදා කාඩිනල්තුමාත් යම් යම් චෝදනාවල් ආණ්ඩුවට ඉදිරිපත් කළා. කාඩිනල්තුමා පෞගිය කාලේ විශාල විශ්වාසයකින් හිටියා මේ ආණ්ඩුව ගැන. දැන් කාඩිනල්තුමාටත් තේරෙනවා ආණ්ඩුව මේක කිසිම උවමනාවකින් මේක කරන්නේ නැහැ කියන එක දැන් පැහැදිලි වෙනවා. ඒ තමයි අපිත් කියන්නේ පුළුවන් නම් සාරා ගේන්න. අඩුම ගානේ සාරා අල්ලන්න වරෙන්තුවක් ගේන්නකෝ උසාවියෙන්. ඇයි ඒ වරෙන්තුව ගන්නෙ නැත්තේ? ඒකවත් ගන්නෙ නැහැ. ජාත්‍යන්තර පොලිසියට බාර දෙන්නකෝ රතු වරෙන්තුවක් අරගෙන සාරා අල්ලලා දෙන්න කියලා. ඒක කරන්නේත් නැහැ. එහෙමනම් අපිට තේරෙන දේ තමයි ආණ්ඩුවට සාරා අල්ලන්න උවමනාවක් නැහැ. ඉතින් ඒකෙන්ද තමයි අපි කියනවා
අද විශේෂයෙන්ම මේ පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියේ පෞගිය කාලේ මේගොල්ලෝ චූදිතයෝ කියලා විත්තිකාරයෝ කියලා ජනතාව අතර හංවඩු ගාපු අයව ජනතාව අතර මේගොල්ලෝ ඉස්මතු කරලා පෙන්නපු අය හැම එක්කෙනාම අද වෙනකොට උසාවියෙන් අද ඒගොල්ලන්ට අප ලබා ගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එහෙම උදා වුණේ මේගොල්ලෝ ජනතාවට බොරු කිව්වා. බොරු කියලා මේගොල්ලන්ගේ බලය ලබා ගත්තට පස්සේ අද ඒගොල්ලෝ කියපු බොරු එකක්වත් අද වෙනකොට ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙන මතක තියාගන්න එලි වෙන ජාමෙට අර කියවමනක් තියෙනවා සිංහල එලි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කියලා. තව ටිකක් බලාගෙන ඉන්න තව තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට එලි වෙයි.